හොඳයි ළමයි මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙනවා continuous probability distributions යටතේ අපි කතා කරන අවසාන distribution එක ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. ඒ තමයි standard normal probability distribution එක. ඉතින් ළමයි මීට කලින් වීඩියෝ එකේ මම කතා කළා මෙන්න මේ normal probability distribution එක. ඉතින් normal probability distribution එකේ විශේෂත්වය මොකද්ද? ඒකෙදී අපිට දත්ත විදිහට ලැබෙන්න ඕනේ ඒ normal distribution එකට අදාළ expected value එක සහ variance එක. හරිද? ඒවා දත්ත විදිහට ලැබිලා තිනකොට අපි ඒ expected value එක හැවත් mu මැදි කරගෙන sigma පරතරයකින් යුක්තව ඍණ 4ක් sigma සිට ධන 4ක් sigma දක්වා අඳින මේ bell shape graph එකක area under curve හරහා තමයි probability නිරූපණය කරන්නේ. හරිද? ඉතින් මේ graph එකක් උපයෝගය කරගෙන තමයි probability calculate කර. ඉතින් අපි use කරා මෙන්න මේ empirical rules තුනක් use කළා ගානකදී මේ අවස්ථා අනුකූල probability calculate කරා. මෙන්න මේ normal distribution එකේ තිබ්බ අඩුපාඩු කීපයක් මගහරින්න ඇතිවුණු distribution එක තමයි මේ standard normal probability distribution එක කියලා කියන්නේ. මේක normal distribution එකක්. හැබැයි කිසියම් standard එකක් සහිත. ඒකට මේ standard එක follow කළා තමයි standard normal distribution එකකදී ගණන් හදන්න. ඒ කියන්නේ normal ගණක්ම හදන්න පුළුවන් standard එක follow කරලා standard normal විදිහට. ඒතකොට ළමයි දැන් standard normal එකේ notation එක ගත්තත් බලන්න මේ x follows normal කියලා තමයි අරන් තියෙන්නේ. එහෙනම් මේ signature එක අනුව මෙතන ඉන්නේ මොකද්ද? expected value එක පළවෙනිෙන් දෙවෙනියට variance එකනේ. ඉතින් ළමයි අරන් තියෙන ස්ටෑන්ඩඩ් එක වෙන්නේ මොකද්ද? එක්ස්පෙක්ටඩ් වැලියු එක බිඳුව සහ වේරියන්ස් එක 1 කියන ඒ වැලියුස් දෙක බිඳුව සහ 1 කියන වැලියුස් දෙක මියුට සහ සිග්මා ස්ක්වයර්ඩ් වලට අරගෙන අරගෙනින් තමයි ස්ටෑන්ඩඩ් එක කියලා කියන්නේ. හරිද? ඉතින් අන්න එහෙම මියු බින්දුවත් වේරියන්ස් එකට එකක්. දැන් මේ වේරියන්ස් එක එකයි කියලා කියන්නේ සිග්මා කියන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකක් කියන්නේ කීයද? ඒත් එකයි. හේතුව එකේ ධන වර්ගමූලයේ එකනේ. හරි. ඉතින් ස්ටෑන්ඩඩ් නෝමල් ඩිස්ට්‍රිබියුෂන් එකේදී මෙන්න මෙහෙම මියු බින්දුවත් සිග්මා වර්ගය එකක්. එකක් අරගෙන මෙන්න මේ විදිහට graph එකක් නිර්මාණය කරනවා. හරිද? මියු ව මැදි කරගෙන හරිද? සිග්මා පරතරයෙන් යුක්තව හරි ඍණ සිග්මා ඍණ 4ක් සිග්මා සිට ධන 4ක් සිග්මා දක්වා ඔන්නෝම graph එක නිර්මාණය කරනවා. හරි. දැන් මේ graph එකත් එක්ක සසඳලා බලන්න. ඍණ 4ක් සිග්මා සිට ධන 4ක් සිග්මා දක්වානේ විසිරෙන්නේ. මියු මැදි කරගෙනනේ. එතකොට මෙතෙන්දී ස්ටෑන්ඩඩ් එකේ විදිහට මියු කියාගේ කියද බිඳුවයි. ඊළඟට සිග්මා වර්ගයනේ එක. එහෙනම් සිග්මා කියන්නේ ධන වර්ගමූලයනේ. ඒ කියන්නේ එකක් කියද එක වෙන්න ඕනේ. එහෙනම් මෙතන මේ සිග්මා වෙනුවට එක ආදේශ කළාම ඍණ 4ක් සිග්මා කියන්නේ කීයද? ඍණ 4යි. මෙතෙන්දී ඍණ 3යි. ඍණ 2යි. එතකොට මේවා ධන 2, ධන 3, ධන 4. එහෙම තමයි මේ වැලියුස් නිර්මාණය වෙන්නේ. අර කලින් විදිහටම normal ගානක විදිහටම mu ව මැදි කරගෙන හරි ඍණ 4ක් සිග්මා සිට ධන 4ක් සිග්මා දක්වා සිග්මා පරතරයකින් යුක්ත වෙන්න ඔන්නෝම නිර්මාණය කරගන්න. ඉතින් අර මේක විශේෂ කොට දක්වන්න ඕනේ ස්ටෑන්ඩඩ් එකනේ. ඒ නිසා අර සාමාන්‍ය normal ගානක වගේ x වලින් නිරූපණය කරනවා වෙනුවට random variable එක ස්ටෑන්ඩඩ් normal එකේදී random variable එක නිරූපණය කරන්නේ capital Z වලින්. එතකොට Z වලින් නිරූපිත random variable එකක් තියෙනවා නම් එතනින් අදහස් කරන්නේ මේ ස්ටෑන්ඩඩ් නෝමල් රෑන්ඩම් වේරියබල් එක කියන්නේ. හරිද? ඉතින් අර කලින් ගානේ වගේ හරිද? මේ මියු වටා මේ ප්‍රස්ථාරයේ දෙපැත්තට සමමිතිකයි. හරිද? ඉතින් ප්‍රස්ථාරයෙන් ආවරණය වන කලාපයේ සමස්ත ඒරියා එකේ සයිස් එක කීයද? 1යි. හේතුව අර ටෝටල් ප්‍රොබබිලිටි එකට සමාන වෙන්න ඕන නිසා. හරිද? එතකොට මියු වටා එවත් මේ බිඳුව වටා දෙපැත්තට සම්මිතික නිසා එක කොටසක ඒරියා එකේ සයිස් එක 0.5ක් වෙනවා. හරි
සමමිතික් බව නිසා. හරිද? ඉතින් ඒක තමයි මේ කියලා තියෙන්නේ. Total area under the standard normal curve is also 1. හරිද? ඒ වගේම half the size of the total area less than 0 or more than 0 is always 0.5. හරි? අර කලින් වගේම. හරිද? එතකොට ළමයි දැන් මෙන්න මේ විදිහට graph එකක් නිර්මාණය කරගෙන මැතමැටිෂියන්ලා ඊළඟට කරපු දේ තමයි මේ graph එක table එකක් බවට convert කර. හරිද? ඒක කරේ මෙන්න මෙහෙමයි. මේ ස්ටෑන්ඩර්ඩ් නෝමල් ටේබල් එක කියලා කියන මෙන්න මේ ටේබල් එකට හරි සාමාන්‍යයෙන් ස්ටෑන්ඩර්ඩ් නෝමල් ගානක් පාස් පේපර්ස් එකේ එන්නේ ස්ට්‍රක්චර් ඩිසි ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන් MCQ ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන් MCQ ප්‍රශ්නයක දිනා මේ ටේබල් එකකින් ගන්න ඕන වැලියුස් දත්ත විදිහට දෙනවා ස්ට්‍රක්චර් ඩිසි පේපර් එකේ දිනා අගට මේ ටේබල් එක ලාස්ට් පේජ් එකේ මේක දක්වලා එවනවා හරි පේපර් එකත් එක්ක දැන් මෙන්න මේ graph එක තමයි මේ table එක බවට convert කරලා තියෙන්නේ. හරිද? එතකොට මේ table එක ප්‍රධාන column දෙකක් තියෙනවා. ඒ තමයි set value column එක සහ හරි? probability value column එක. හරිද? ඉතින් ඒ set p column වල repetition එකක් තමයි මෙතන තියෙන්නේ. හරිද? එතකොට දැන් බලන්න किसी साधारण इसेड वैल्यू का इसेड अक्षय मत अरे वैल्यू स्टिकम इसेड कोलम दी अरे इतना ग्राफिक इसेड वैल्यू से ऋण हतर ऋण हतर दशम बिंदु धन हतर दशम बिंदु दी टेबल के ऋण हतर दशम बिंदु अरे ධන 4.0 දක්වා මේ ඉසෙඩ් වැලියුස් යන හරිද? ඊට ප්‍රමාණිකුල අඩු වීගෙන 0.5ක 0.5ක පතරයකින් තමයි. ඒකට ඍණ 4 ඍණ 3.5කින් ඔහොම ඇවිල්ලා 0.05ක පතරයකින් උත්තර ඔන්නෝම ඍණ 4 ඉඳන් ආවා ඍණ 3ට හරිද? ඊට පස්සේ ආයි ඍණ 2ට හරි නැවත ආයි ඍණ 1ට හරිද කොහොම ඇවිල්ලා ඊළඟට බිඳුවට හරිද ඊට පස්සේ ආයි ධනයකට හරි උන්වහම නැවත ධන 2ට හරි ආයි ධන 3ට ධන 4ට හරි 0.05ක පරතරයෙන් යුක්තව ඔන්නෝම ඉසෙට් කොලම්යක් නිර්මාණය කරලා තියෙනවා ඍණ 4 ඉඳන් ධන 4 දක්වා හරි එතකොට මේ කිසියම් ඉසෙට් වැලියු එකකට ඉස්සරහින් අදාළ p කොලම් එක ඇරදී වැලියු එකක් තියෙනවා ඒ කියන්නේ probability value එකක් කිසියම් ඉසෙට් වැලියු එකකට අදාළ probability value එක තමයි මේ ඉදිරියෙන් තියෙන වැලියු එක නිරූපණය කරන්නේ එතකොට මොකද්ද මේ probability value එක කියලා කියන්නේ දැන් continuous distribution වල particular value එකකට probability එක exactly හොයන්නේ නැහැ නේ අපි එක්ක less than අවස්ථාවට හෝ greater than අවස්ථාවට තමයි හොයන්නේ හරිද එතකොට මේ standard normal table එකේදී මේ set value එකක් ඉස්සරහින් දක්වලා තියෙන probability value එක කියලා කියන්නේ හැමතිස්සෙම එම value එකට less than අවස්ථාවේ probability හොඳට මතක තියාගන්න හරිද එතකොට සාමාන්‍ය ඉසෙඩ් වැලියු එකක් ගත්තොත් මේ ඍණ 2.25 කියලා කියන්නේ මොකද්ද? ඍණ 4 ඉඳන් ඍණ 2.25 දක්වා. නැත්තම් ඉසෙඩ් කුඩයි ඍණ 2.25 කියන ඒ ඉන්ටර්වල් එකට අදාළ ඒරියා එකේ සයිස් එක තමයි මේ ප්‍රොබබිලිටි විදිහට ඉස්සරහින් කැල්කියුලේට් කරලා දක්වලා තියෙන්නේ. හරිද? එතකොට සාමාන්‍ය ඉසෙඩ් අගයකට අදාළ probability value එක කියලා කියන්නේ මොකද්ද? එම ඉසෙඩ් අගය දක්වා. ඒ කියන්නේ මේ වම් අත පැත්තේ කිරෝලින් ඉඳන් එම අගය දක්වා ප්‍රස්ථාරයෙන් ආවරණය වන කලාපයේ වර්ගඵලය තමයි probability value එක විදිහට මේ ඉස්සරහෙන් දක්වලා තියෙන්නේ. ඉතින් හැමතිස්සෙම මතක තියාගන්න by default මේ standard normal table එකේ ඉසෙඩ් value ඉස්සරහෙන් තියෙන්නේ මොන අවස්ථාවට අදාළ probability එකද? ඒ value එකට less than අවස්ථාවේ probability තමයි නිරූපණය කරලා තියෙන්නේ. හරිද?
ඉතින් ඒ බව තහවුරු කරන්නත් පුළුවන්. දැන් ගත්තොත් ළමයි ඍණ 4නේ ආරම්භක ලක්ෂය ආරම්භක ඉසෙට්ටා කියලා. ඒතර ඍණ 4දී ඍණ 4ට less than අවස්ථාව ගත්තොත් එහෙම ඒ කියන්නේ ඍණ 4මනේ පටන් ගන්න. ඒතර කිසියම් ඒරියා එකක් කල වෙලා දිනවා නැත්නම් ආවරණය වෙනොත් නෑනේ. just a point ඍණ 4 කියලා කියන්නේ. එහෙනම් එතෙන්දී ඒරියා එකේ size එක බිඳුවක් වෙන්න බෑ. එහෙනම් තමයි මේ almost probability value එක බිඳුව වෙලා තියෙන්නේ. හරි almost. හරි. ඊළඟට ඍණ 3 ඍණ 2 වගේ එනකොට මොකද වෙන්නේ? ඔන්න ඒරියා එක එන්න එන්න වැඩි වෙනවනේ. නේද? ඒරියා එක එන්න එන්න වැඩි. හරි. එහෙනම් තමයි ඉස්සරහට එන්න එන්න. හරිද? මොකද වෙලා තියෙන්නේ? probability column එකේ values එන්න එන්න වැඩි වෙලා තියෙන්නේ. ඒ ඒරියා එකේ size එක එන්න එන්න වැඩි වෙන නිසා. හරි. ඔහොම ඇවිල්ලා හරියටම බිඳුවක් ආව ගමන් බලන්න. සම්පූර්ණ ඒරියා එකේ size එක එකක් වෙනකොට හරියටම භාගයක් fill වෙනවා නේද? එහෙනම් බිඳුවට ඉස්සරහින් තියෙනෝනේ මොකද්ද? බිඳුවට less than අවස්ථාවේ probability එක. ඒ කියන්නේ මෙන්න මේ වම් පැත්තේ අර්ධයනේ. එහෙනම් ඒක කියලා එන්න 0.5ක් වෙන්න ඕන. ඒක තමයි මේ නිරූපණය කළේ. දැන් බිඳුව ඉස්සරහින් හරියටම තියෙන්නේ මොකද්ද? 0.5. හරි. ඒ කියන්නේ මෙන්න මේ ඍණ 4 ඉඳන් බිඳුව දක්වා වූ කොටසේ වර්ගඵලය. හරි. ඔහොම ඉස්සරහට එද්දී ධන 4ක් වෙනකොට සම්පූර්ණ ඒරියා එකම පාට් වෙනවනේ නැත්නම් කවර් වෙනවනේ. ග්‍රාෆ් එක යටින් තියෙන සමස්ත ඒරියා එකම කවර් වෙනවා. එහෙනම් සමස්ත ඒරියා එක අපි එකයි කියලා නෙගත්තේ. එහෙනම් තමයි මේ 4 වෙද්දී ඕල්මෝස්ට් 1 වෙලා තියෙන්නේ. හරිද? ඉතින් හැමදෙස්සෙම මතක තියාගන්න මේ ස්ටෑන්ඩර්ඩ් නෝමල් ටේබල් එකේ පර්ටිකියුලර් වැලියු එකක් ඉසෙට් වැලියු එකක් ඉස්සරහින් තියෙන ප්‍රොබබිලිටි වැලියු එක කියලා කියන්නේ හැමදෙස්සෙම එම වැලියු එකට less than අවස්ථාව probability ඒ කියන්නේ වම් අත පැත්තේ කෙරවලින් ඉඳන් එම වැලියු එක දක්වා වූ කොටසින් ආවරණය වන වර්ගඵලය තමයි probability විදිහට නිරූපණය කරලා තියෙන්නේ. හරිද? එතකොට ළමයි දැන් මම මෙතන දක්වලා තිනවා. හරිද? බලන්න මේ බිඳුව කියනකොට දැන් මම අර කලින් කිව්ව දේම බිඳුව කියනකොට මොනවත් පාට වෙන්නේ නැහැ. නේද? ඉන්න තමයි මේ probability area එකක් නැති නිසා almost 0. හරි. දැන් ඍණ 3 වෙනකොට මේ යම් ප්‍රමාණයක් පාට වෙලා. හරි. ඍණ 2 වෙනකොට යම් ප්‍රමාණයක් ඊට වඩා පාට වෙලා. ඒ නිසා ඊට වඩා වැඩි අගයක් තියෙනවා. මේ ඍණ 1 වෙනකොට තව ප්‍රමාණයක් ආවරණය වෙලා. ඒ නිසා තමයි මෙම අගයටත් වඩා වැඩි අගයක් ඉස්සරහින් තියෙන්නේ. හරිද? ධන 1 වෙනකොට ඊටකට හරියටම භාගයක් කියන්නේ බිඳුව දශම බිඳුවක් වෙනකොට හරියටම භාගයක් නේද තමයි මේ බිඳුව දශම බිඳුව ඉස්සරහින් 0.5. හරි. ධන 1 වෙද්දී තවත් 0.5ට වඩා වැඩි ගිහින්. නේද තමයි දැනේ කියන්නේ මෙන්න මේ විදිහට තියෙනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට ප්‍රමාණිකුල වැඩි වෙනවා එන්නේ. හරිද? ඒක ඔගොල්ලෝ ඉගෙන ගන්න. හරිද? ඒතර ළමයි මෙන්න මෙහෙම ස්ටෑන්ඩර්ඩ් නෝමල් ඩිස්ට්‍රිබියුෂන් එකේ හරිද? මෙන්න මෙහෙම ස්ටෑන්ඩර්ඩ් එක විදිහට මියු බිඳුවක් සහ සිග්මා ස්ක්වෙයාර්ඩ් එක එකක් විදිහට අරගෙන මෙන්න මෙහෙම ග්‍රාෆ් එකක් ඇඳලා මැතමැටිෂියන්ලා මොකද කරලා තියෙන්නේ? මෙන්න හැම ස්ටෑන්ඩර්ඩ් නෝමල් ටේබල් එකක් නිර්මාණය කරලා තියෙනවා. එකේ කොලම් දෙකයි තියෙන්නේ. ඉසෙට් කොලම් එක සහ ප්‍රොබබිලිටි කොලම් එක. ඉසෙට් වැලියු කොලම් එක සහ ප්‍රොබබිලිටි වැලියු කොලම් එක. ඉසෙට් වැලියු කොලම් එක කියන්නේ ඍණ 4 ඉඳන් ධන 4 දක්වා. හරිද? ඊට ප්‍රොබබිලිටි කොලම් එක කියන්නේ බිඳුවේ ඉඳන් 1 දක්වා. ප්‍රොබබිලිටි බිඳුවේ ඉඳන් 1 දක්වා. හරිද? ඉතින් කිසියම් ඉසෙට් වැලියු එකකට අදාළ ප්‍රොබබිලිටි කියලා කියන්නේ මොකද්ද? එම ඉසෙට් වැලියු එක දක්වා නැත්නම් less than අවස්ථාවේ ප්‍රොබබිලිටි. හරිද? ඍණ 4 ඉඳන් එම ඉසෙට් වැලියු එක දක්වා ආවරණය වෙන කලාපයේ ඒරියා එකේ size එකේවත් ඒ ඉසෙට් වැලියු එකට less than අවස්ථාවේ ප්‍රොබබිලිටි තමයි by default මේ ප්‍රොබබිලිටිස් විදිහට ස්ටෑන්ඩර්ඩ් නෝමල් ටේබල් එකෙන් දක්වන්නේ. හරිද? ඒ දෙයම අපි තියාගන්න.
ඊළඟට ළමයි දැන් සාමාන්‍යයෙන් අපිට ගණන් හම්බෙන්නේ හරිද ප්‍රැක්ටිකලි ගණන් හම්බෙන්නේ නෝමල් ගණන් විදිහට හරිද නෝමල් ඩිස්ට්‍රිබියුෂන් එකට අදාළ ගණන් විදිහට හරිද එතකොට අපි ස්ටෑන්ඩඩ් නෝමල් එකේදී කරන්නේ නෝමල් වලින් හම්බෙන ගණක් ස්ටෑන්ඩඩ් නෝමල් ටේබල් එක පාවිච්චි කරලා ප්‍රොබබිලිටිස් හොයාගන්න එක තමයි අපි කරන්නේ ඉතින් සාමාන්‍යයෙන් අපිට හම්බෙන නෝමල් ඩිස්ට්‍රිබියුෂන් එක රෑන්ඩම් වේරියබල් එක අපිට ඕනම විදිහකට දක්වන්න පුළුවන් x කියලා දක්වන්න පුළුවන් y කියලා දක්වන්න පුළුවන් වෙන අකුරකින් දක්වන්න පුළුවන් මෙතෙන්දි මම x කියලා දක්වලා තියෙනවා හරිද දැන් ඔයගොල්ලෝ දන්නවනේ ස්ටෑන්ඩඩ් නෝමල් ඩිස්ට්‍රිබියුෂන් එකකදී ඒ රෑන්ඩම් වේරියබල් එක කැපිටල් z වලින් දක්වන්නේ හරිද එතකොට නෝමල් ඩිස්ට්‍රිබියුෂන් එකක රෑන්ඩම් වේරියබල් එක ස්ටෑන්ඩඩ් නෝමල් රෑන්ඩම් වේරියබල් එකට කන්වර්ට් කරන්න නැත්නම් ඊතර සම්බන්ධයක් අපිට අවශ්‍ය වෙනවා මේ ඩිස්ට්‍රිබියුෂන් එක පාවිච්චි කරලා නෝමල් ගණන් හදන්න නේද ඉතින් එහෙම ඒ නෝමල් රෑන්ඩම් වේරියබල් එක ස්ටෑන්ඩඩ් නෝමල් රෑන්ඩම් වේරියබල් එක වලට කන්වර්ට් කරන මේ කන්වර්ෂන් ෆෝමියුලා එකක් තියෙනවා ඒක තමයි z equal x minus mu over sigma කියන්නේ x ඍණ mu බෙදීම sigma කියන conversion formula එක තමයි පාවිච්චි කරන්නේ මොකේද x සහ sigma අතර conversion එක කරා හරි මේක අදහසක් ගන්න පුළුවන් දැන් මේ උදාහරණ ගාන සාකච්ඡා කරා හරි අපි අංකු මේ ගාන සාකච්ඡා කරමු මේ එක්සැම්පල් එකේ කියනවා මෙන්න මෙහෙම the time taken to download the bit home page has a normal distribution with mean 5 seconds and standard deviation 1 second එතන මොකද්ද අපි random variable එක දැන් මේක කියන්නේ normal distribution එකක් තියෙනවා කියලා එහෙනම් random variable එක capital x කියලා ගත්තොත් අපිට මෙහෙම define කරන්න පුළුවන් the time taken to download the bit home page හරිද එකකයි උත්සාහ කළොත් එහෙම bit home page එක නැත්නම් bit.lk කියන URL එක හරහා ගිහින් ඒ වෙබ්සයිට් එකේ home page එක load කරගන්න හරි. ඉතින් ඒ වෙලාවේ තියෙන internet connection එකේ strength එක මත ඊළඟට machine එකේ efficiency මත ඒ ගත වෙන කාලයන් වෙනස් වෙනවා. ඉතින් ඒ පිළි ඒ ගත වෙන කාලයන් පිළිබඳව තමයි මේ අධ්‍යයනය එක ගිහිලා තියෙන්නේ. එතකොට ඒ ලෝඩ් වෙන ගත වෙන කාලේ ඇවරේජ් එකේ කියද තප්පර 5. ඒ වගේම ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේ ඉවත් සිග්මා එකේ කියද තප්පර 1. මෙතන සිග්මා කෙලින්ම දීලා තියෙනවා. හරි. ඔන්නෝ තමයි දත්ත. එතකොට පළවෙනි ප්‍රශ්නේ අහනවා bit home page එක ඩවුන්ලෝඩ් වෙන්න ගත වෙන කාලය තප්පර 3ට වඩා අඩු වීමේ probability හොයන්න කියලා. හරිද? එතකොට දැන් bit home page එක डाउनलोड වෙන්න යන කාලය ගත්තොත් එහෙම ඇවරේජ් එක පහනේ හැබැයි උට වඩා අඩුවෙන් ලෝඩ් වෙන්න පුළුවන් හරිද තප්පර 4කින් තප්පර 3කින් තප්පර 2කින් හරිද තප්පර 1කින් හරි එහෙම වෙන්න පුළුවන් නැත්නම් ඊට වඩා වැඩි වෙන්න පුළුවන් තප්පර 6ක් 7ක් 8ක් 9ක් කියන්න පුළුවන් මෙතන හන්නේ තප්පර 3ට වඩා අඩුවෙන් හෝම් පේජ් එක ලෝඩ් වෙන ප්‍රොබබිලිටි එහෙනම් x ගේ අගය 3ට වඩා අඩු වීමේ ප්‍රොබබිලිටි x less than 3 අවස්ථාවේ probability එකින් අහන හැබැයි අපි මේක හදන්න යන්නේ අර normal distribution එකේ හැදුවා වගේ empirical rules පාවිච්චි කරලා නෙමෙයි මෙන්න මේ standard normal table එක පාවිච්චි කරලා තමයි අපි මේ ගාන හදන්නේ හරි දැන් standard normal table එකේ තියෙන standard normal random variable එකට අදාළ probabilities එහෙනම් අපිට මේ අපේ normal random variable එක standard normal random variable එක බවට convert කරගන්න එහෙනම් මෙන්න මේ conversion formula එක use කරන්න වෙනවා ඉතින් ඒ නිසා අපි මොකද කළේ දැන් x ගන්නේ less than 3 වෙන්නේ x less than 3 වෙනකොට z කොහොම හැසිරෙනවා කියලා බලන්න අපි conversion formula එක use කරනවා අපි මොකද කළේ මේ අසමානතාවයේ හරිද වම් පැත්තේ mu අඩු කරලා sigma ගෙන් බෙදුවා අසමානතාවය එක පැත්තකට ඒ දෙක දෙයක් කළොත් ඒ දෙම අනිත් පැත්තටත් කරන්න ඕනේ බැලන්ස් එක. එනිසා මම මේකේ දකුණු පැත්තෙනොත් මියු අඩු කරලා සිග්මා ගෙන් බෙදුවා. දැන් වම් පැත්තේදී අපි සංකේත පාවිච්චි කළාට දකුණු පැත්තේදී ඒ සංකේත වලට අදාළ
අගයන් ආදේශ කරනවා. හරිද? එතකොට මෙතන තියෙන මේ වංගත පැත්තේ x' ට මියු බෙදීම සිග්මනේ. ඒ කියන්නේ මෙන්න මේ සූත්‍රය අනුව අපිට කෙලිම මොකද්ද? x' ට මියු බෙදීම සිග්මන වලට z ආදේශ කරන්න පුළුවන්. ඒ නිසා මම ඊළඟ පියවරේදී මොකද කළේ? මේ x' ට මියු බෙදීම සිග්මන වලට z ආදේශ කරා. මේක සුළු කරලා ගත්තාම ඍණ 2 කියලා. ආ එහෙනම් මොකද්ද මේ කියන්නේ? x x less than 3 අවස්ථාව සමාන වෙනවලු z ගෙන් බැලුවොත් is it less than minus 2 අවස්ථාව හරි දැන් ඔන්න ඉසෙට් අදාළ සිනාරියෝ එකක් ඇවිල්ලා තියෙන එකේ probability හොයන්න තියෙනවා ඉතින් ඒකට අපිට පුළුවන් මොකද්ද පාවිච්චි කරන්න මෙන්න මේ table එක දැන් මම කලින් අතාවකත් කිව්වා මේ table එකේ හරි ඉසෙට් column එක ඉස්සරහින් තියෙන probability value එක නිරූපණය කරන්න මොකද්ද ඒ Z value එකට less than අවස්ථාවේ probability තමයි නිරූපණය කරන්න කියලා. හරිද? එහෙනම් දැන් අපිට මේ හොයන්නවිලා තියෙන්නේ මොකද්ද? less than අවස්ථාවකට අදාළ probability එකක් තමයි හොයන්නක් තියෙන්නේ. නේද? ආ එහෙනම් අපිට මොකද කරන්න තියෙන්නේ කියන්නේ? මේ Z column එකේ ඍණ 2 ඉස්සරහින් තියෙන probability read කරන්න තියෙන්නේ. මොකද? ඒ less than අවස්ථාවේ probability තමයි by default මේ table එකෙන් දීලා තියෙන්නේ. එතකොට ඍණ 2 ඉස්සරහින් තියෙන probability කියන්නේ මොකද්ද? बिंदु दशम बिंदु आई देखा ही देखा ही आता हर है ना कैपिटल एक्स तुम्हारे वाटा आडू ही में प्रोबेबिलिटी है बात कैपिटल इसे रीना देखा टे वाटा आडू ही में प्रोबेबिलिटी की है बिंदु दशम और बिंदु आई देखा ही आता उन्होंने तमा वो यान इन्हें उधर मतलब दिया था ना लेस देन अवस्था में प्रोबेबिलिटी है හරි ඒක තමයි තියෙන වාසි හරි ඊළඟ මේ b කොටස කියනවා out of 100 attempts how many attempts are expected to take less than 3 seconds to download the bit home page හරි දැන් මේ 0.0228 කියලා කියන්නේ මොකන්ද එක attempt එකක් ගත්තොත් ඒක 3ට වඩා අඩු කාලයකදී download වෙන්න යන probability එක ඇටෙම්ප්ට් එකකට අදාළව තමයි 0.0228. එන ඇටෙම්ප්ට් 100කට අදාළව ගත්තොත් අපිට 100න් ගුණ කරලා ගන්න පුළුවන්. 1කට 0.0228 නම් 100කට බලන්න 100න් ගුණ කරා. එනවා 2.28 කියලා. ඉතින් ඇටෙම්ප්ට් එකක් කියලා කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් වෙන්න බැහැ නේද? ආසන්න වශයෙන් 2කට සමන. ඇටෙම් දෙකක්වත් දෙකක් තමයි ඇටෙම්ප්ට් 100ක් අතරින් ගත්තොත් 3ට වඩා අඩුවෙන් bit home page එක download කරා හරිද දැන් මේ c කොටස බලමු c කොටස කියනවා calculate the probability that time taken to download the home page is more than 6x දැන් කලින් less than අවස්ථාවට අදාළවනේ දැන් more than අවස්ථාවට අදාළ probability හොයන්නේ හරිද ඒ කියන්නේ capital x තප්පර 6ට වඩා වැඩි මේ probability හොයන්නේ. හරිද? දැන් ළමයි කලින් වගේම අපි capital x විදිහට තියාගෙන මේ ගාන හදන්න යන්න බෑ. iset ගේ table එක use කරන්න යන්න. එහෙනම් iset ගෙන් කොහොමද මේක හැසිරීම කියලා අපි බලන්න ඕනේ. කියන්නේ x 6ට වඩා වෙනකොට 6ට වඩා වැඩි වෙනකොට iset කොහොමද වැඩි වෙන්නේ කියන කාරණා. ඉතින් අර කලින් ගානේ වගේම වම් පැත්තේ මියු අඩු කරලා සිග්මා ගෙන් බෙදුවා හරිද දකුණු පැත්තෙන් මියු වෙනුවට මොකද කළේ මියු ගේ අගය ආදේශ කළා සිග්මා වෙනුවට සිග්මා ගේ අගය ආදේශ කළා ඉතින් x ට මියු බෙදීම සිග්මා වෙනුවට අපිට ඉසෙඩ් ව කෙලින්ම ආදේශ කරන්න පුළුවන් හරිද ඉතින් මෙතන එනවා 1 කියලා ඒ කියන්නේ x 6ට වඩා වැඩි වීම සමපාත වෙනවා ඉසෙඩ් 1ට වඩා වැඩි වීම කියන කාරණා හරිද ඔන්න ළමයි දැන් iset ගේ greater than අවස්ථාවකට අදාළ probability තමයි අපිට හොයන්න තියෙන්නේ. හරිද? දැන් මේක අපිට directly read කරලා ගන්න බෑ table එකේ. හේතුව table එකේ තියෙන iset value එකට අදාළ probability කියලා කියන්නේ හැමතිස්සෙම එම iset අගයට less than අවස්ථාවේ probability. හරිද? එහෙනම් අපි මොකද කරන්න ඕනේ? වෙනත් ක්‍රමයකට මේක හොයාගන්න වෙනවා. ඉතින් මෙතන අපිට පාවිච්චි කරන්න පුළුවන් approaches දෙකක් තියෙනවා. හරිද?
ඒ දෙකම මම මෙතෙන්දි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ළමයි දැන් continuous distribution එක අපි සමාන අවස්ථාව සලකන්නේ නැහැනේ. කිසියම් value එකකට සමාන අවස්ථාව exact value එකකදී probability හොයන්න යන්නේ. එක්ක less than අවස්ථාව හෝ greater than අවස්ථාව කියන අවස්ථා දෙක ගැන තමයි කතා කරන්න යන්නේ. එතකොට ළමයි less than අවස්ථාවේ probability නිරූපණය කරලා තියෙනවා නම් table එකේ greater than එක හොයන්න ආපුවාම අපිට මේ දේ කරන්න පුළුවන්. greater than අවස්ථාවේක හොයද්දී අපි එකෙන් අඩු කරනවා less than අවස්ථාවේ probability. හරි. දැන් මෙන්න මේකනේ ළමයි. isset ගෙන් එකට වඩා වැඩි අවස්ථාව කියන්නේ මොකද්ද? මෙන්න මේක තමයි අපිට හොයන්න තියෙන්නේ. මෙන්න මේ area එකේ size. හැබැයි දත්ත විදිහට අපිට තියෙන්නේ මොකද්ද? ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ එකට වඩා අඩු කොටසේ probability තමයි table එකෙන් කෙලින්ම read කරලා ගන්න තියෙන්නේ. ඉතින් අපි දන්නවනේ සමස්ත area එකේ size එක 1යි කියලා. එහෙනම් අපි ඒ එකෙන් අඩු කරනවා එම අගය දක්වව කොටසේ වර්ගඵල. එතකොට ඒක අඩු කළාම එම අගයට වඩා වැඩි කොටසේ වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන් මේ greater than අවස්ථාවේ probability ගණිද්දී හරිද මේ method 1 එක හරිද ඒකදී අපිට පුළුවන් සමස්ත area එකේ size එක 1යි ඒකෙන් අඩු කළා මෙම අගයට less than අවස්ථාවේ probability හරිද ඉතින් මේ less than අවස්ථාවේ probability කෙලින්ම read කරලා ගන්න පුළුවන් table එකේ මොකද අපි read කරන්න ඕනේ iset column එකේ 1.0 ඉස්සරහින් තියෙන probability value එක ඒක තමයි කෙලින්ම මේ less than අවස්ථාවේ probability එතකොට 1.0 ඉස්සරහින් තියෙන probability කියන්නේ මෙන්න මේ 0.8413 ඒක ගෙනල්ලා ආදේශන එහෙම අඩු කරලා එනවා මේ area එකේ size එක කියලා 0.15847 හරි ඔය method 1 එක greater than අවස්ථාවක එක ගනුදෙනු කරනකොට කරන්න පුළුවන් පළවෙනි method එක හරි මේ ගානම හදන්න පුළුවන් තව විදිහකට ඒක තමයි මම ඔයගලන්ට සජෙස් කරන්නේ ලේසිම විදිහ ඒ තමයි දැන් ඔයගොල්ලෝ දන්නවනේ මේ bell shape graph එක මේ f z අක්ෂය වටා දෙපැත්තට සමමිතිකයි කියලා දැන් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එකේ දින sorry ස්ටෑන්ඩඩ් normal distribution එකේ දින මොකක් වටාද මේ බිඳුව වටා දෙපැත්තට සමමිතිකයි ඔන්න ඔය සමමිතික බව ප්‍රයෝග කරගෙන අපිට පුළුවන් greater than අවස්ථාවක probability ලේසියෙන්ම calculate කරන්න ඒක තමයි method 2 එක ඒක කරන්නේ මෙහිමයි දැන් ඔයගොල්ලෝ දන්නවනේ x විශාලයි 6 අවස්ථාවේ probability සමපාත වෙනවා z විශාලයි 1 අවස්ථාවේ probability හරිද දැන් කලින් අවස්ථාවේ මේක calculate කරන්න අපි මොකද කළේ සම්පූර්ණ එකෙන් z කුඩයි 1 අවස්ථාවේ probability අඩු කරලා තමයි z විශාලයි 1 අවස්ථාවේ probability ලැබුනේ මේ දෙවෙනි ක්‍රමයේදී අපි සමමිතික බව තමයි පාවිච්චි කරන්න යන්නේ එතෙන්දී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා දැන් මේ z එකට වඩා වැඩි අවස්ථාවේ probability කියන්නේ මෙන්න මේ area එකේ size එකනේ මේ area එකේ size එකම දෙනවා අනිත් පැත්තේ කොටසක් තියෙනවා. ඒ මොකද්ද? ඍණ එකට වඩා අඩු කොටසේ ප්‍රොබ්ලෙම්. හේතුව මේක මේ බිඳුව වටා දෙපැත්තට සම්මිතික නිසා එකට වඩා වැඩි කොටස සමාන වෙනවා ඍණ එකට වඩා අඩු කොටස. ඉතින් අර අඩු probability less than probability එක කෙලින්ම directly read කරලා ගන්න පුළුවන් මේ table එකේ. ඉතින් අපිට කෙලින්ම හොයන්න පුළුවන් මෙතෙන්දී ඉතින් එකෙන් අඩු කරන්නක් තියෙනවනේ. හරි. ඒ අඩු කිරීම කියන ඔපරේෂන් එක මගහැරලා කෙලින්ම මෙතෙන්දී යන්න පුළුවන්. කොහොමද? greater than 1 අවස්ථාවේ probability ගණන්දී මේකෙම opposite probability ගන්න. ඉතින් opposite එක ගණන්දී අපි මොකද කරන්නේ? greater than වෙනුවට less than ලකුණ දානවා. positive 1 වෙනුවට negative 1 ආදේශ කරනවා. එහෙනම් is it greater than 1 කියන්නේ මොකද්ද? is it less than minus 1 කියන එකේ symmetrical part සමමිතික කොටස හරි is it less than minus 1 කියන එකේ සමමිතික කොටස තමයි is it greater than 1 කියලා කියන්නේ හරි ඉතින් අනේ සමමිතික පාවිච්චි කරලා අපිට ගන්න පුළුවන් ඉතින් is it less than minus 1 කියන එක
table එකෙන් directly read කරන්න පුළුවන් කොහොමද? table එකේ රිනේක ඉස්සරහින් තියෙන value එක. රිනේක ඉස්සරහින් තියෙන value එක ගිහින් බලුවොත් එහෙනම් මොකද? මේ 1 5 8 7 බිඳවිෂම 1 5 8 7 ඒක තමයි උත්තරේ. ඉතින් අර method 1 එකේදී අපි හොයපු උත්තරේම method 2 එක හරහත් අපිට ඇවිල්ලා තියෙනවා නේද? මේ දෙවෙනි ක්‍රමයේදී අපි පාවිච්චි කළේ සමමිතික බව ප්‍රයෝගය කරගෙන greater than අවස්ථාවක probability calculate කරමු එක. පළවෙනි අවස්ථාවේදී අපි කළේ total area එක 1යි කියලා දන්න නිසා ඒකෙන් less than අවස්ථාවේ probability අඩු කරලා greater than අවස්ථාවේ probability හොයපු එක. මේ මෙතඩ් දෙකෙන් මම හිතන්නේ වඩාත් පහසුයි කියලා මේ සමමිතික බව උපයෝගී කරගෙන හදන ක්‍රමය. ඉතින් මම යෝජනා කරන්නේ මේ ක්‍රමයට පුරුදු වෙන්න කියලා ගානක් හදන්නේ. හැබැයි මේ ක්‍රමය අපි අමතක කරන්න හොඳ නැහැ. අන්ත මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා අමතක කරන්න හොඳ නැහැ. හේතුව MCQ වලදී මේ ක්‍රමය බොහොම ප්‍රයෝජනවත් වෙන නිසා. හරිද? ඒ වුණා තමයි C කොටසේ උත්තරේ. හරි. ඒතකොට ළමයි මේ ගාන තුලින් අපි A කොටසේදී less than අවස්ථාවකට අදාළව probability හෙව්වා c කොටස තුනේ more than අවස්ථාවකට අදාළ probability හෙව්වා දැන් මෙන්න මේ කිසියම් interval එකකට අදාළ between අවස්ථාවකට අදාළ probability හොයන්න යන d කොටස එතකොට bit home page එක download වෙන්න යන කාලය තප්පර 4ත් 6ත් අතර වීමේ probability හොයන්න කියලා කියනවා එහෙනම් capital x ගෙන් ගත්තොත් x 4ත් 6ත් අතර වීමේ probability හොයන්න කියලා කියනවා කලින් විදිහටම x ගේ මෙව අඩු කරලා sigma ගෙන් බෙදුවා. හේතුව x ව z බවට පත් කරගන්න. ඒ විදිහටම මේ අසමානතාවයේ 4ෙන් මෙව අඩු කරලා sigma ගෙන් බෙදුවා. 6ෙන් මෙව අඩු කරලා sigma ගෙන් බෙදුවා. හරිද? මෙතන ළමයි මේ නෝට් එකේදී මට පොඩි මිස්ටේක් එකක් වෙලා දෙනවා. මේ මෙතන මේ ලකුණ අනිත් පැත්තට මාරු වෙන්න ඕන. හරිද? ඒක මම කරෙක්ට් කරලා දාන්නම් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට මේ නෝට් එක ලින්ක් කරද්දී හරිද මෙතෙන්දි මෙන්න මේ සිම්බල් එකම තමයි එන්නේ හරිද ඉදි තේරුම් හරි පොඩි එර එකක් හරි එතකොට දැන් මේ එක්ස්ට්‍රීම් වෙදීම සිග්මා නෝට ඉසෙට් ආදේශ කරන්න පුළුවන් ඉතින් වැලියු එක ගණනදෙනු කරද්දී මේ මියු ගේ සහ සිග්මා ගේ රියල් වැලියුස් තමයි අපි ආදේශ කරන්නේ ඒ අනුව x 4ත් 6ත් අතර වීම තැනි වෙනවා ඉසෙට් රින එකක් ධන එකක් අතර වීමට හරි. ඉතින් ඔක graph එකේ නිරූපණය කළොත් මෙන්න මේ වගේ. හරිද? ඍණ එකත් ධන එකත් අතර මෙන්න මේ ආවරණය වෙන කලාපයේ probability තමයි මෙන්න මේ අදහස් කරන්නේ. ඉතින් ඔක ලේසියෙන්ම calculate කරන්න පුළුවන් මෙහෙම. කොහොමද? දැන් අපිට read කරන්න පුළුවන් කියලින්ම less than probabilities. එහෙනම් අපි මොකද කරන්නේ? ධන එක දක්වව කොටසෙන් අඩු කරනවා ඍණ එක දක්වව කොටස. එතකොට ඉතුරු වෙනවා මොකද්ද? මෙන්න මේ රින එකක් ධන එකක් අතර වූ කොටස. ඉතින් ඔන්නම තමයි අපි හසුරවන්නේ මේ රේන්ජ් එකට අදාළව probability. හරිද? x ගේ රේන්ජ් එක z ගේ රේන්ජ් එක බවට පත් කරගත්තට පස්සේ මෙන්න මෙහෙම හිතන්න. ඒ තමයි මම හැමතිස්සෙම මෙහෙම ප්‍රස්තාර ඇඳලා ඉන්න ඕනේ නේ. මට මේ වෙරිෆයි කරන්න ඕනේ හින්දා තමයි ප්‍රස්තාරය යන්නේ. හරිද? මෙහෙම රේන්ජ් එකක් ආපම විශේෂයෙන් මෙන්න මේ විදිහට ලකුණු දෙන්න ඕනේ. හරිද? මේ ලකුණු අනිත් පැත්තට මාරු වෙලා තියෙන්නේ බෑ. හරිද? lesser value එක ඊට පස්සේ iset එක greater value එක. කොහොම තියෙනකොට මේ ප්‍රස්තාර හරහත් ඔයගලන්ට අවබෝධ කරන්න පුළුවන් මේ දකුණු පැත්තේ value එක. ඒකෙන් අඩු කරනවා වම් පැත්තේ value එක. ඒ කියන්නේ දකුණු පැත්තේ iset value එක තියෙනවානේ. ඉතින් ඒක කෙලින්ම read කළොත් table එකෙන් කියදෙන්නේ 8යි 4යි 1යි 3 නේ. අන්න ඒකෙන් හරිද? අඩු කරනවා. හරිද? ඉදිරියෙන් ඉන්න ඉසෙට් ගේ වැලියු එකට less than අවස්ථාව. ඒ කියන්නේ ඍණ එකට වඩා අඩු අවස්ථාවේ probability. ඍණ එකට වඩා අඩු අවස්ථාවේ probability කෙලින්ම 0.15යි 8යි 7. හරිද? ඉතින් එන මතක තියාගන්න හැමතිස්සෙම මෙහෙම රේන්ජ් එකක් එක්ක ගනුදෙනු කරන්න ආපුවාම ඕගොල්ලෝ කරන්න ඕනේ මේ රූප ඇඳලා තේරුම් ගන්න පුළුවන් නමුත් හැමතිස්සෙම රූප ඇඳෙන්නේ ඉන්න ඕනේ නැහැ ලේසිම විදිහ තමයි
දෙවනියට තියෙන වැලියු එකේ ඉසෙඩ් අගය. ඉතින් ඉසෙඩ් අගය කියන්නේ හැමතිස්සෙම less than අගය. ඒකෙන් අඩු කරන්න පළවෙනියට තියෙන ඉසෙඩ් අගයට අදාළ probability. හරි දෙවනියට තියෙන ඉසෙඩ් අගයට අදාළ probability එකෙන් අඩු කරන්න පළවෙනියට තියෙන ඉසෙඩ් අගයට අදාළ probability. මේ දෙක ටේබල් එකෙන් හොයාගත්තා. මම calculate කරන්න පුළුවන් range එකේ probability. හරිද? ඒක මම මේ graphically verify කරලා තියෙනවා. එතකොට ඍණ එකක් ධන එකක් අතර probability කියලා කියන්නේ දකුණු පැත්තේ තියෙන මේ ධන එකේ probability එකෙන් වම් පැත්තේ තියෙන ඍණ එකේ probability අඩු කළාම නේද? හරිද? ඔන්නම තමයි ළමයි standard normal distribution වලට අදාළ ගණන් වල probabilities අපි calculate කරා. හරි? එතකොට මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. මේ වීඩියෝ එක අවසානයේ එක්සර්සයිස් එකක් තියෙනවා. පාස් පේපර්ස් ප්‍රශ්න සහ assignment ප්‍රශ්න වල මිශ්‍රණයකින් යුක්තව එක්සර්සයිස් එකක් දීලා තියෙනවා. මේ වීඩියෝ එකේ description එක හරහා දක්වලා තියෙන මේ link එකෙන් ගිහිල්ලා මේ note එක download කරගෙන හරි ඒ එක්සර්සයිස් එක ඔයගොල්ලෝ තනියම කරන්න. හරි. ඊට පස්සේ මේ වීඩියෝ series එකේ final video එක ඊළඟට අපි දානවා. ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා මේ exercise එකේ solutions කතා කරන්න. හරි. එහෙනම් බොහොම ස්තුතියි මේ standard normal distribution වල theory කතා කරන මේ video එකත් එක්ක රැඳිලා ඉතියට. හරි. එහෙනම් බොහොම ස්තුතියි.